අයිබෝවන් 2004 සමාවයක විභාග රචනා ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යන්නේ 2004 4A ප්‍රශ්නයයි අපි මේ සාකච්ඡා කරන්නේ ප්‍රශ්නය කරලා නැත්නම් කරලා මේ සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න ළමයි අපිට කියනවා 4A රෝම ලකා 1 A හයිඩ්‍රෝකාබනේ සාපේක්ෂ අනුස්කන්ධයේ 58ක් වෙනවලු ඒහි අණුක සූත්‍රය ලියන්න ළමයි 58ක් වෙන කෙනා එතකොට ඔයා කාබන් දාලා බලන්න වෙනවා මේක හයිඩ්‍රෝකාබනයක් කියන්නේ මේක ඇල්කේනයක් වෙන්න පුළුවන් ඇල්කීනයක් වෙන්න පුළුවන් ඇල්කයිනයක් වෙන්න පුළුවන් හරි පොඩ්ඩක් ඔයා ප්‍රශ්න ඉස්සරහට කියවගෙන ගියොත් රෝමලක්කන් තුනේ කියනවා B නම් අචක්‍රීය හයිඩ්‍රෝකාබනේ මවුල එකක් पूर्ण उत्पेरक हरिजनीकरण बालने तल विट ए हरिजन मौल दिखाक्षम प्रतिक्रिया कर ए मौल एकाक लबा देनो लमाई हाइड्रोजनीकरण पूर्ण हाइड्रोजनीकरण ना मे एक ने क्या लबे ठीक है अभी पलवनी रोमिल प्रश्न किएवा दी अभी निका इस तरह वालों एक ने मुनाहरी ताम तो रुतुर दिए वादी मगर अतन की आने रोमिल एक ने हाइड्रोकार्बन एक ने कविता राय मेरा දෙයක් නැහැ එතන වෙන දත්තයක් නැහැ යා සම්බන්ධ. නමුත් රෝමලක්කන් තුනේ කියනවා B කියලා වෙන සංයෝගයක් පූර්ණ හයිඩ්‍රිනීකරණේ ලක්ුණාම A කියන කෙනා ලැබෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් A කියන්නේ ඇල්කීනයක්වත් ඇල්කයිනයක්වත් වෙන්න බෑ. තනි බන්ධන පමණක් තියෙන පූර්ණ හයිඩ්‍රිනීකරණෙන් ලැබෙන ඇල්කීනයක් විය යුතුයි. එහෙනම් 4A වල රෝමලක්කන් එකට 4A වල රෝමලක්කන් එකට මේක පූර්ණ හයිඩ්‍රජනීකරණයෙන් ලැබෙන ඇල්කේනයක් වෙන්න ඕන. එහෙනම් මේක ඇල්කේනයක් වෙන්න ඕන. දැන් අපි බලමු ඇල්කේනවල සාමාන්‍ය කාබන් 3 අපි ගන්න ඇල්කේනවල සූත්‍රයේ CnH2n දන දෙක කිය. ඒතර කාබන් 3 ආවොත් H වෙනවා කීයක් වෙනවා? H වෙනවා 8ක්. ඒතර කාබන් 3ක් කියන්නේ 36යි. දොළොස්සරක් තුන 36යි 8යි කියන්නේ කීයද? ළමයි 36යි 8යි කියන්නේ 44යි. එහෙනම් අපිට ඕනේ 44 ස්කන්ධයක් නෙවෙයි. අපිට ඕනේ 58 ස්කන්ධයක්. එහෙනම් අපි බලමු කාබන් 4ක් පාවිච්චි කරලා කාබන් 4 කොහේ 10යි. එහෙනම් දොළොස්සරක් 4 48ක් වෙනවා කාබන් වලින් එන ස්කන්ධේ 48යි 10යි කියන්නේ එකවරක් 10යි 10යි කියන්නේ ඔන්න උත්තරේ නෝ 58. එහෙනම් මෙයා කවුරු වෙන්න ඕන? C4H10ක් වන අණුක සූත්‍රයේ දරන ඇල්කීනයක් වෙන්න ඕන. එහෙනම් මේ තමයි රෝමලක්කන් එකට උත්තරේ. රෝමලක්කන් දෙක. ඒ සඳහා තිබිය හැකි ව්‍යුහ සූත්‍ර ලියන්න. ඒ කියන්නේ මේකට තියෙනවා ව්‍යුහ සූත්‍ර. ඒතර ඇල්කීනයක් නේ යා. එහෙනම් මෙයා 4යි නේ කාබන් ඉන්නේ. එතකොට CH3 CH2 CH2 CH3 විදිහට වෙන්න පුළුවන්. නැත්තම් CH3 ඔන්න ඔහම වෙන්න පුළුවන්. වෙන විදිහක් ලියන්න බැන්නේ කාබන් 4කින්. එහෙනම් මේ විදිහේ එක්කෙනෙක් හරි නැත්තම් මේ විදිහේ එක්කෙනෙක් හරි වෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්නේ රෝමලක්කන් 3. අර අපි කලින් කියපු ප්‍රශ්නේ බීනම් අචක්‍රීය හයිඩ්‍රෝකාබනේ මවුල එකක් පූර්ණ උත්පේරක හයිඩ්‍රිනීකරණයට භාජනය කළ විට එය හයිඩ්‍රජන් මවුල දෙකක් සමග ප්‍රතික්‍රියා කර ඒ මවුල එකක් ලබා දෙයි. ඒහි ව්‍යුහය කුමක්ද? ළමයි බීනම් අචක්‍රීය හයිඩ්‍රෝකාබනේ මවුල එකක් පූර්ණ උත්පේරක හයිඩ්‍රිනීකරණයට භාජනය කළ විට හයිඩ්‍රජන් මවුල දෙකක් සමග ප්‍රතික්‍රියා කර ඒ මවුල එකක් ලබා දෙයි. ඒ කියන්නේ ළමයි මොකද ඒකේ කියවෙන තේරුම? මෙයාව හදන්න B කියලා කෙනෙක් ඉන්නවලු. ඒ B කියන කෙනා අපි B කවුරු වගේ කෙනෙක් වෙන්න ඕනද කියලා අපෙන් ඊළඟට අහනවා. හරි? අපි B වලට මේ තියෙන පුළුවන් ව්‍යුහ අපි කාබන් 4ක කෙනෙක් නේ හැදෙන්න ඕනේ. එක්කෝ මෙයා එක්කෝ මෙයා. අපි 4ණි එකේ B කියන කෙනා හයිඩ්‍රජන් මවුල දෙකක් එනවා කියන්නේ මේ වගේ ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙන මේ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ওই ට්‍රිපල් බොන්ඩ් එක කෙලවරක තියෙන මේ වගේ කෙනෙක් වෙන්න පුළුවන්.
නැත්නම් double bond දෙකක් තියෙන මේ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. හරි ළමයි ඩබල් බොන්ඩ් දෙකක් මේ සෝරි මේ 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 හයිඩ්‍රජන් මවුල දෙකක් බැඳෙන්න නම් H4 දෙකෙන් බැඳෙන්න ඉපැයි H2 මවුල දෙකයි කියන්නේ H4 දෙකයි තේරුණා H2 මවුල දෙකක් බැඳනවලු ඒ කියන්නේ H4 දෙකෙන් බැඳනවා ඒ කියන්නේ 5 බන්ධන දෙකක් තියෙනවනේ ඒ කියන්නේ 5 බන්ධන දෙකක් තියෙන එක ට්‍රිපල් බොන්ඩ් එකක එක ඩබල් බොන්ඩ් එකක එතකොට මේ B කියන කෙනා මේ වගේ එක්කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? එතකොට B කියන කෙනා ඔය වගේ එක්කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට B කියන කෙනා ඔය වගේ ඩබල් බොන්ඩ් සෝරි 5 බන්ධන දෙකක් තියෙන කෙනෙක් වෙන්න එපැයි. 5 බන්ධන දෙකක් තියෙන කෙනෙක් වෙන්න ඕන. එතකොට මේ හැම ව්‍යුහෙම 5 බන්ධන දෙකක් තියෙන. එතකොට අපෙන් රෝමලක්කන් තුනේ අහන්නේ අපි ලිව්වනේ දෙකේ A මෙයා හෝ මෙයා වෙන්න පුළුවන් කියලා. නමුත් ඔය විදිහට හයිජිනීකරණය කරන්න නම් මෙයා වෙලා පුළුවන්ද බෑ ඇයි එතකොට ඩබල් බොන්ඩ් ට්‍රිපල් බොන්ඩ් එකක් දාන්න විදිහකුත් නැහැ ඩබල් බොන්ඩ් දෙකක් දාන්න විදිහකුත් නැහැ එහෙනම් අනිවාර්යයෙන්ම ඒ කියන කෙනා මෙහිම කෙනෙක් වෙන්න ඕනේ ඒකයි ඊළඟ ප්‍රශ්නේ අහන්නේ එහෙනම් ඒ වල ව්‍යුහය ලියන්න කියලා එතකොට ඒක හිතන්න ඕනේ ඔහිදී ඩත්තේ කියවලා ඒව හදන්න B කියන සංයෝගයත් එක්ක හයිඩ්‍රජන් මවුල දෙකක් නැත්නම් ඉස්ලා හතර දෙනෙක් සම්බන්ධ වෙනවා. හරිද? එහෙනම් ළමයි මෙයා තමයි A කියන්නේ මේ දෙකින් මෙයා තමයි A කියන්නේ. එතකොට යාව හදන්න අපි ගන්න අපිට ගන්න පුළුවන් වෙන මොනවාද? B වල ව්‍යුහය තමයි ওই දෙක. එහෙනම් B කියන්නේ ওই වගේ කෙනෙක් වෙන්න ඕන. ඊට පස්සේ පස්වෙනි එක කියනවා පස්වෙනි එක පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නය කියවෙනවා B ඇමෝනිකෘත CO2 Cl2 සමග ප්‍රතික්‍රියා කර රතු අවක්ෂේපයක් ලබා දෙනවලු B වල ව්‍යුහය කුමක්ද කියලා ළමයි එහෙම වෙන්න නම් එයා අනිවාර්යෙන්ම ආම්ලික H3 න ඇල්කයිනයක් වෙන්න ඕන ළමයි මේ ලියපු අයගෙන් ආම්ලික H3 න ඇල්කයිනය වෙන්නේ මෙයා එහෙනම් ප්‍රශ්නියකට උත්තරේ වෙන්නේ ආම්ලික H3 න ඇල්කයිනයක් වෙන්න ඕන එහෙනම් මේක තමයි ප්‍රශ්නියකට උත්තරේ හරි මොකද එයා තමයි Cu2 Cl2 දෙක ප්‍රතික්‍රියා කරලා හරි මම ඕනනම් ඒ ප්‍රතික්‍රියාවල් ලියන්න CH3 ඒක ලියන්න කියලා නේද මම විභාගය හරි අපිට කියනවා ඇමෝනියකෘත Cu2 Cl2 සම ප්‍රතික්‍රියා කර Cu2 Cl2 एक प्रतिक्रिया करो हम कहते हैं CH3 CH2 C ट्रिपल बॉन्ड Cu मेकर मना रातु पार्ट है अवक्षेप है और रातु पार्ट अवक्षेप है और नो हमें काट लेंगे अरे मैं क्यों ना रातु अवक्षेप है लेकिन वो बी वाले व्यू है कुमादी के लेना बी वाले व्यू है मेरे में काट पेनो ना ත්‍රිත්බන්ධන කාබන්ට කෙලිම වෙනු එච් එකක් සහිත නැත්නම් ආම්ලික එච් එකක් සහිත කෙනෙක් වෙන්න ඕන. හරි. එතකොට B හි සමාවයවික වන C B වල සමාවයවිකයක් වන කෙනා මෙයාවත් මෙයාවත් වෙන්න බැරි නම් එහෙනම් මෙයා. හරි. එයා ළමයි මෙවල මම ලකුණු සංඛ්‍යාවත් මේ එකම දාලා ගන්න. මේ එකකට ලකුණු 4 ගන්න ලැබෙනවා. හරි. මෙතන ලකුණු 4යි මෙතන ලකුණු 4යි මෙතන ලකුණු 4යි මෙතන ලකුණු 4යි මෙතන 4යි මෙතන 4යි මෙතන 4යි මෙතන 4යි මේ ලියුපකට 4යි ඔන්න නම් ලකුණු 4 ගානේ ලැබෙනවා හරි ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්න කරනවා 6 වෙනි ප්‍රශ්නය B වල සමාවයවික වන C තනුක H2SO4 සහ HgSO4 ඇතිවිට D ලබා දෙන්නේ
එතකොට ළමයි මෙයාගේ සමාවෙවිකයක් වෙනවා කියන්නේ මෙයා වගේ කෙනෙක් නේ. එතකොට එයා අනිවාර්යයෙන්ම ට්‍රිපල් බොන්ඩ් තියෙන කෙනෙක් වෙන්න ඕන. මොකද H2SO4 HgSO4 එක ප්‍රතික්‍රියා කරලා D කියලා කෙනෙක් ලබා දෙනවා. ඔව් ළමයි අපි දන්නවනේ කීටෝන හදනවා කියලා. ප්‍රතික්‍රියාව මම ලිව්වොත් මෙහෙම නෙවෙයි. මම මෙතන ලියන්න. කොහොමද ප්‍රතික්‍රියාව වෙන්නේ? CH3 triple bond CH3 මේකට තනුක H2SO4 HgSO4 දාලා සෙල්සියස් 60 උෂ්ණත්වය රත් කරපුවාම මෙන්න මෙහෙම කීටෝනයක් හදලා දෙනවා. එතකොට මෙයා තමයි එතකොට C වෙන්නේ. තේරුණනේ? මෙයා තමයි C කියන කෙනාවේ. D කියන්නේ එතකොට මෙයා. එතන 2,4-DNP අපි ඕල් කියන්නේ ඩයිනයිට්‍රෝ පෙනිල් හයිඩ්‍රසීන් 2,4-DNP. ද්‍රාවණය සමග ප්‍රතික්‍රියා කර තැඹිලි අවක්ෂේපය ලබා දෙනවා. මෙයා. ඒ කොහොමද සිද්ධ වෙන්නේ මේ ප්‍රතික්‍රියාව? එහෙමයි වෙන්නේ. CH3 CH2 CH3 2,4-DNP කියන නම මෙහෙම කියන්නේ. හරි මෙයාට දාපුවාම මෙයා හදනවා ළමයි මම මෙහෙම අකලා ලියන්න. මොකද මෙන්න මෙහෙම මේ ප්‍රතික්‍රියාව දැනන් ඉන්න ඕන. ඉමීනයක් හැදෙන්නේ. හරි මෙන්න මෙහෙම කෙනෙක් හද. එතකොට මේක කියන ඔය තැඹිලි පාට අවක්ෂේපය තමයි එයා. එයා තමයි E කියන්නේ. E කියන්නේ එයා. එතකොට ඔය ප්‍රතික්‍රියා මොකද කියන්නේ කියලා නේ. ඔය C D E වල ව්‍යුහ ලියන්නලු. එහෙනම් මේ තමයි C වල ව්‍යුහය ලකුණු 4ක් තියෙනවා. මේ තමයි D වල ව්‍යුහය ලකුණු 4ක් තියෙනවා. මේ තමයි E වල ව්‍යුහය ලකුණු 4ක් තියෙනවා. හරි. ඔන්න ඔකයි අපිට ලියන්න කියන්නේ. හරි. ළමයි මෙතන මේ CH2 CH3 මන් CH3 විතරයි ලියලා තියෙන්නේ. CH2 CH3. හරිනේ? ඔන්න ඔහමයි. හරි. එහෙනම් ළමයි ඔය විදිහටයි ඔය ප්‍රශ්නය කෙරෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ සමාවයවික විභාග ප්‍රශ්නෙත් එක්ක මුණගැහෙමු.